එතන ඉන්නවා විවිධ කලාවට හැකියාව තියෙන අය. ඒගොල්ලෝ දායක කරගෙන මම යනවා පැය කීපයක්. අවුරුදු 100ක 110ක විතර ඉතිහාසයක් වර්තමානයට ගේන්න උත්සාහ කරනවා. තිසර සංදේශය තමයි මුලින්ම ගීතය ගැන තියෙන්නේ. ඒ කාලේ කියන්නේ ගීතය කියලා නෙමෙයි කවි සින්දු කියලා තමයි මේ තිසර සංදේශයේ තියෙන්නේ. 1890 ගණන් වල වගේ මෙන්න මෙහෙම ගීතයක් අපිට ඇහෙනවා. පරණ ගීත වුණාට ටික 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 ටිකක් මෙහාට එනවා. ඉතින් ඒ නිසා අපි දැන් කොහොමද කියමු? පිටකොටුවේ මාළු මාකට් එක ගැන ලියවිච්ච සින්දුව ශාන්ත ජෝන්ගේ වීදියේ කඩේ. මේ ගීතේ මේ අන්තිමට කියවෙනවා ජෝසප් පප්පු තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ඉතින් මේ රචකයාගේ නමත් මේ ගීතයේ තියෙනවා. අපි නේ ඔක්කොල කියමු ශාන්ත ජෝන්ගේ. ඉතින් මේ මම දැන් වචන ටික ගන්නම් ඉක්මනට. හදිසියේදී අපි ශාමී රවිත මහත්තයා වැඩ තග්ගල කියන මෙහෙම තග්ගල අපි කරමු කියනවා. ඉතින් ඇත්තටම මේ ඒ වගේ දැනුම මම මගේ ජීවිතේ මට හම්බෙච්ච එහෙම දැනුම් සම්භාරයක් තියෙන ජීවිතේ උඩින්ම ඉන්න පුද්ගලෙක් තමයි රවිත මහත්තයා. අපි අපිට ගීතේ දාගෙන සම්පූර්ණයෙන් දන්න කවුරුරි ඉන්නවද? වචන දන්න? දන්නවද? හරිද මම අපි ඔඩියන්ස් එකට කියන්නේ කිමද ගීතේ? එහෙම ඉස්සරහට එනවා. එන්න. නැන්ද කවන්නේ කොහොමද එන්නේ? මේක අපි අර එකතු වෙලා අපි කතා වහක් කියන්නේ අපි මෙතන කවුරුත් දැන් මේ එක පවුලක් වගේනේ අපි දැන්. එන්න ඉස්සරහට. Mm-hmm.